සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ අපේ ශාන්ති නායක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් තමනුත් ශ්‍රවණය කරන ගමන් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ඒ ධර්ම දානමය පින්කමක් හැටියට ප්‍රඥා නාලිකාව උපකාර කරගෙන ඒ තුළින් ලෝකය පුරා විසිරුවා හැරලා ඒ ලබා ගන්න උතුම් වූ පුණ්‍ය ශක්තිය තමන්ගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්නට පින්කමේ දායකත්වය ප්‍රදීප් සඳරුවන් මහතා විසින් එතුමාගේ 32 ජන්මදිනය වෙනුවෙන් සියලු සත්‍යයන්ගේ හිතසුව පිණිස මෙම උතුම් ධර්ම දානය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරලා තියෙනවා අරමුණ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා සුජීවත්ව සිටින පී මාලනී මෑණියන්ට ඩී.පී. සේනාරත්න පියාණන්ට සහ ඩී.පී. ඉන්දිකා මදුවන්ති සේනාරත්න සහෝදරියටත් දායකත්වය දැක් වූ ප්‍රදීප් සඳරුවන් සේනාරත්න මහතා ඇතුළු මෞපිය දෙපාර්ශ්වයේ සුජීවත්ව සිටින ඥාති හිතමිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමටත් අමා මහ නිවන් සෝ අවබෝධ වීමටත් මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. වසර 5කට පෙර මිය ගිය සහෝදරයා වන ඩී.පී. මහේෂ් ඉන්දික සේනාරත්න මහතාට අමා මහ නිවන් සෝ අවබෝධ වීමට මේ පින් හේතු වාසනා වේවා. මියගිය ඩී.පී. කරුණාවති නැන්දා කිරියම්මා වන මේරි නෝනා මහත්මිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබී තව තවත් සියලු දෙනා වෙනුවෙන් ධර්මය දේශනා කිරීමටත් තමා මහ නිවන අවබෝධ වීමටත් මෙම පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. අපමණ සත්‍යයෙන්ගේ සංසාර දුක නිවාලමින් අමා ගඟ තව බොහෝ කල් ගලා බසිත්වා. මෙන්න මේ අරමුණු අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගන්නට කරන උදාර වූ පින්කම. මාතෘකාවක් තියෙනවා, අනිත්‍ය ලක්ෂණය තුළින් නිවන් මාර්ගය වඩා ගන්නා ආකාරය කාරුණිකව පැහැදිලි කර දෙන්න. දෙවියන්ට පින් දීමේදී පින් අනුමෝදන් කළ යුතු ආකාරයත් දෙවියන් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කර දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. සම්මත ජීවිතයේ දියුණුවට ආශිර්වාදය ලබාගත හැකි දෙවියන්, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, පත්තිනි මෑණියන් වැඩවසනවාද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන්න. මේ පිළිබඳව කරුණු කාරණා දැන ගැනීම බලාපොරොත්තුවක් ඇතුවයි පින්කම සිදු කරන්නේ. උඩින්ම තියෙන
මාතෘකාව කලින් ගන්නවා. අනිත්‍ය ලක්ෂණය තුළින් නිවන් මාර්ගය වඩා ගන්න ආකාරය. අපි සෑම කෙනෙකුටම කරුණු දෙකක් තියෙනවා, දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. එකක් තමයි සසර තවදුරටත් යනවද, එහෙම නැත්නම් මේ ගමන නවත්තනවද? මේ දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. මොකද ඔය දෙක දෙකක්නේ. එකක් සසර ගමන, භවයෙන් භවයට සංක්‍රමණය වීම. ඒ භවයන් තියෙනවා 136ක් නිර, අටමහා නිරයට සම්බන්ධ නිර 136ක් තියෙනවා. ප්‍රේත ලෝකයක් තියෙනවා, තිරිසන් ලෝකයක් තියෙනවා, මනුස්ස ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝක 6ක් තියෙනවා, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා, එකක් අසඤ්ඤතලය, අරූප තල 4ක් තියෙනවා. මේ 31ක් තල තුල අපි නැවත නැවත ගමන් කරනවද, එහෙම නැත්නම් මේ ගමන නිෂ්ඵලද, එහෙම නැත්නම් මේ ගමනේ අර්ථයක් නැද්ද, වටිනාකමක් නැද්ද, එහෙමනම් අපි මේ ගමන නවත්තනවද? දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. පැවැත්ම හොඳ නම් පැවැත්ම ගන්න පුළුවන්. දැන් මෙච්චර කාලයක් තුලාවේ පැවැත්ම තුල. පැවැත්ම අනර්ථකාරී කියලා හිතෙනවා නම් වැඩක් නැහැ කියලා, තේරුමක් නැහැ, අර්ථයක් නැහැ, මහා දුක්ඛඳකට භාජනය වෙනවා කියලා හිතෙනවා නම් නැවැත්ම තෝරගන්න ඕනේ. ඔය දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. දැන් අනිත්‍ය ලක්ෂණය තුලින් නිවන් මඟ. නිවන් මඟ කියන්නේ නැවැත්ම. සසර පැවැත්ම තමගේ ශිෂ්‍යතන් තුල ගොඩනැගෙන ශක්තියින් තුලින් සසර පැවැත්ම. ඒ සිත් තුළ ගොඩනගන ශක්තිය නැවත භවයකට උපකාර නොවන ආකාරයට පවත්වා ගැනීම තුළින් නැවැත්ම ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදු වුණේ නම් පැවැත්ම දේශනා කරා. හැබැයි ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක්වත් මේ තුන් භවයෙන් එක භවයක්වත් මම වර්ණනා කරන්නේ නැහැ කිව්වා. ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක්වත් කාම භව, රූප භව, අරූප භව කියන මේ භවත්‍රේ මොහතකටවත් මම වර්ණනා කරන්නේ කිව්වා. ඒ එහෙම කිව්වේ. එහෙම කිව්වේ යම් තැනක පවතිනවා නම් ඒ තුන් භවයෙන් එක භවයක ජාතියයි මරණයයි තියෙනවමයි, ජරා ව්‍යාධි නැති තැන් තියෙනවා, නැත්නම් ජරාවයි මරණයයි තියෙනවා. අනිත් සෑම තැනකම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක මේ සෑම දෙයක්ම තියෙනවා. දේව හොඳයි කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට තේරෙනවා ඒවා මහ වදයක්, කරදරයක්, පීඩාවක්, ජරාවටපත් වීම. එතකොට ලෙඩ රෝග, ව්‍යාධි, මරණය, ශෝකය, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් එක්වීම, මේවා මහ වදයක්, මහ පීඩනයක්, පීඩාවක්. එහෙමනම් නැවැත්ම තෝරගන්න ඕනේ. බෑ, නිවන කියන්නේ නම් නැවැත්ම. එහෙනම් අනිත්‍ය ලක්ෂණය තුලින් නිවන් මාර්ගය වඩා ගන්න නම් අපේ සිත් තුළ කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැතිව සිත පවත්වන්න ඕනේ. කෙලස් තමයි 1500ක් කෙලස් තියෙනවා. කෙලස් කියන්නේ සිතුවිලි වල බලවත් බව, සිතුවිලි වල ප්‍රබල බව. ඒවට තමයි කෙලස් කියන්නේ. ආසාව බලවත් වුණාම ක්ලේශයක්. ආසාව බලවත් වුණාම ක්ලේශයක් වෙන්නේ ආසාව සංසිඳව ගන්න විවිධාකාරයේ යකටයුතුකම් කරනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයන් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ ආසාවල් සපුර ගන්න. එතකොට ඒවා බලවත් වුණාම අකුසල් කෙරෙනවා. ඒ අකුසල් කරාම ප්‍රේත ලෝකය, නිරය, තිරිසන් ලෝකය උරුමයි. මේ අතිශය දුක්. ඒවා අනන්ත ප්‍රමාණ දුක්. ඒ නිසා අනිත්‍ය ලක්ෂණය තුළින් නිවන්. එතකොට අපි දන්නවා
අපට පෙරභවයන් සිහි කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ තරම් පෙරභවයන් සිහි කරපු කෙනෙක් තවත් ලෝකේ නැහැ. කෝටි ප්‍රකෝටි ගාණක් අතීත බව සිහි කරලා තමන් ගමන් කරපු බවක් දැක්කා. අහවල් නමින්, අහවල් ගෝත්‍රය, අහවල් රැකියාව, අහවල් භාර්යාව, අහවල් දරුදැරියන්, අහවල් රැකියාව, අහවල් ආයුෂයක්, ඒ සියල්ල කෝටි ප්‍රකෝටි ගාණක් අතීත බව මෙනෙහි කරා. ඒ සෑම භවයක් මෙනෙහි කරනකොට දැක්කේ ගමනක්. කියන්නේ භවයෙන් භවයට සංක්‍රමණය වීමක් දැක්කේ. පැය ගණනක් ඒ පිළිබඳව මෙනෙහි කරලා කල්පනා කරන තවදුරටත් මේක මෙනෙහි කරන එක තේරුමක් නැති වැඩක්. ඇයි මේ විදිහට මේ සත්‍ය මේ භවයෙන් භවයට වැටෙන්නේ? ඒක බැලුවේ මධ්‍යම රාත්‍රි චුති උප්පත්ති ඥානෙ. චුති කියන්නේ යන, උප්පත්ති කියන්නේ හට ගන්න. යන හැටි හා ආයි හට ගන්න හැටි. කර්මයට අනුරූපව. කර්ම අනුරූපව. බැලුවා මේ විදිහට මේ සංසාරේ ගමන් කරලා මෙච්චර කාලයකට මොනවද ලැබුණේ? ලැබිච්ච දෙන්නේ. අතීත භවයෙන් වර්තමාන භවයට ආවේ ඇඳුමක්වත් නැතුව. කවුරුවත් ගෙනාවේ නැහැ ඇඳුමක්වත්. වර්තමාන භවයෙන් අනාගත භවයට යන්නෙත් ඒ ඔක්කොම තියලා. එහෙනම් මේක නිස්සාර දෙයක් කියන එක තේරුම් අරගෙන ආශ්‍රවක්‍ය සර ඥානේ කියන ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කරලා උතුම් වූ නිවනින් සැනසුණා. ඒ මග අපට කියලා දුන්නා. ඒක අවබෝධ කළා. එතුලින් අපට පැහැදිලි කරා සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන කාරණිය. අපි හොඳට අහලා තියෙන ගාථා පාඩයක් තියෙනවා. ඒ සියලු දෙනාම මරණවලට සම්බන්ධ වෙලා තියෙනවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුච්ඡන්ති තේසං ූප සමෝ සුකෝ කියලා. ස්වාමින් වහන්සේලා පෑන්වඩලා ගාතාවක් දේශනා කරලා පෑන්වඩලා පාසකුල කටයුතු කරනවා ඇත්ත දෙකලා තියෙනවා. අනිච්චාවත සංඛාර අනිච්ච අනිත්‍ය සියලු සංස්කාරයන්. උපාද වය ධම්මිනෝ ඉපද බින්දින ඇතිවනසනේ නැති වෙන. උපාද වය ධම්මිනෝ උපජ්ජිත්ව නිරුච්ඡන්ති හටගන්න සනේන් අතුරු දහන් වෙනවා. උපජ්ජිත්ව නිරුච්ඡන්ති මේ ස්වභාවය යම් කිසි කෙනෙක් දකිනවා නම් තේසං ූප සමෝ සුකෝ. මේ ස්වභාවය නිවැරදිව දැකලා ඒ මිදෙනවා නම් යම් කිසි කෙනෙක් ඒක සැපයි. ඒ තමයි නිවන් සැප කියන්නේ. එහෙනම් අනිත්‍ය කියන එක තේරුම් ගන්න ඕනේ අධ්‍යාත්මික හා බාහිර වශයෙන් විභාග කරලා පරීක්ෂා කරලා ශරීර හිසේ ඉඳලා පාදාන්තය දක්වා මෙනෙහි කරන්න සිතින් නිත්‍ය දෙයක් කොහෙද තියෙන්නේ කියලා බලන්න. ස්ථිර දෙයක්, සදාකාලික පවතින දෙයක්, වෙනස් නොවන දෙයක් තියෙනවද හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත්? නැහැ. ඒ සියලු දේවල් ඇතිව නැති වෙනවා. ඇතිවනසනේ නැති වෙනවා. අනිත්‍යයි. එහෙනම් අර අපි පෙර භවවල අනන්ත අප්‍රමාණ කෝටි ප්‍රකෝටි ගණනක් භවයන් පසු කරගෙන ආවේ ඒ තුල පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් අනිත්‍ය මෙනෙහි වෙනවා. තවත් කාරණයක් තමයි දැන් මේ 2022. ତර 1922 ට ගියොත් දැන් ඒ කාලය තුල ඉපදිච්ච අය කී දෙනෙක් පරලව ගිහින්ද? ତර 2021 කොච්චර පරලව ගියාද? 20 කොච්චර පරලව ගියාද? දැන් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා. ඒ අම්මා තාත්තාගේ දෙමව්පියකෝ අනිත්‍යද? ඒ දෙමව්පියන්ගේ දෙමව්පියකෝ අනිත්‍යයි. නිත්‍ය නැහැ. ස්ථිර නැහැ. ඒ දෙමව්පියන්ගේ දෙමව්පියකෝ ඒ සියලු දෙනාමත් නැහැ. එහෙනම් අද 2022 මේ වසර 2122 වෙනකොට අද දැන් උපදින මේ මොහොතේ උපදින දරුවත් පරලව යනවා. නැද්ද? එහෙනම් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ අනිත්‍ය අපිට සම්මුති ලෝකේ
දැක ගන්න පුළුවන් අනිත්‍යයක්. උදේට පිපෙන මල හැන්දෑවට පර වෙනවා. ඒ තුලත් අනිත්‍යය තියෙන. ගහේ කොළේ ඉදෙනවා. ඉදිලා වැටෙනවා. ඒකත් අනිත්‍යයි. ගහේ මුල්ලත්තත් වැටෙනවා. ඒකත් අනිත්‍යයි. කඳ මුදුනේ පටන් ගන්න පුංචි දොළපාර, ඒ දියපාර නොනැවතීම ගලනවා. මරණය කරාම යන්නේ. නැවතීමක් නැහැ. අනිත්‍යයි. එහෙනම් මේ සෑම දෙයක්ම අනිත්‍ය දකින්න පුළුවන්. නিত্য දෙයක් කොහෙද ලෝකෙ තියෙන්නේ? ස්ථිර දෙයක් කොහෙද ලෝකෙ තියෙන්නේ? සදාකාලික දෙයක් ලෝකෙ කොහෙද තියෙන්නේ? එහෙම කිසි දෙයක් ලෝකෙ නැහැ. සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. මේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම, අනිත්‍ය වැඩිම, අනිත්‍ය දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නම් මේ අධ්‍යාත්මික හා බාහිර ශරීර තුලින් දකින්න. අධ්‍යාත්මික ශරීරය තමන්ගේ ශරීරය හා බාහිර කෙනෙක්ගේ ශරීරය තුලින් දකින්න. එතකොට කරුණු දෙකකට වෙන් කරන්න වෙනවා මේ ශරීරය. එකක් රූප, එකක් නාම. නාම කිව්වේ සිත හා සිතවිලි වලට. රූප කිව්වේ සතර මහා ධාතුන්ට. සතර මහා ධාතුන්ගේ ඉපද බිඳීමක් තියෙනවා. ඇතිව නැතිවන ස්වභාවයක්. සිතවිලි වල ඇතිව නැතිවන ස්වභාවයක් තියෙනවා. දැන් අපි ඉදිරිය බලාගෙන ඉන්නකොට අපිට සිතක් තියෙනවා. සිතක් හැදෙනවා. ඉදිරියේ තියෙන දේ පිළිබඳව සිතක් හැදෙනවා. දකුණු පැත්ත හැරලා ඉස්සරහ පැත්ත බලන්න. දකුණු පැත්තේ තියෙන දේ පිළිබඳව සිතක් ක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒතර නিত্যද අනිත්‍යද? උඩ බලලා බිම් බලන්න. ඒ උඩ තියෙන දේ පිළිබඳව සිත ඇති වෙලත් නැති වෙලත් ඉවරයි. මෙහෙම කළා මෙහෙම බලනකොට. නැද්ද? ඒතර නিত্যද අනිත්‍යද? වම් පැත්ත හැරිලා මේ පැත්ත හැරෙන්න. වම් පැත්තේ තියෙන දේ පිළිබඳව සනේන් සිත ඇති වෙලා නැති වෙලා ඉවරයි. චිතක්ෂණයේ ආශය කිව්වේ ඒකයි. ඒක චිතක්ෂණේ. චිතක්ෂණයක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. තත්පරයක් ලක්ෂයකට බෙද. ඊටත් වඩා කෙටි කාලයයි සිතේ ආශය. ඒතකොට නিত্যද අනිත්‍යද? දැන් උදේ ඉඳලා මේ මොහොත දක්වා ඇති වෙච්ච සිතුවිලි කො? සිත් පරම්පරාවයි කො? ඒ සිත් එකක්වත් දැන් ලක්ෂ ගානක් උදේ ඉඳලා මේ මොහොත වෙනකොට සිත් ඇතිව නැති වුණා. නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. ඉතින් මෙනෙහි කරන්නකෝ දවස පුරා. ප්‍රායෝගික ජීවිතයේදී නිරන්තරයෙන් සිහි කරන්නකෝ. අම්මා මැරුණාම අඬලා වැඩන්නේ. අනිත්‍ය මෙනෙහි කෙරුවොත් අම්මටත් උපකාර වෙනවා, තමන්ටත් උපකාර වෙනවා. ඇඬුවට අම්මා ආයෙන්නේ. එනවද? තාත්තා මැරුණාම ඇඬලා ආපහු ගෙන්න ගන්න පුළුවන්? බෑ. අනිත්‍ය මෙනෙහි කළොත් ඒ පින තාත්තටත් අයිති වෙනවා, තමන්ටත් අයිති වෙනවා. තේරෙනවද කියන්නේ? ඒකයි පරලව ගියාට පස්සේ පින් දෙන්න කියන්නේ. පරලව ගියාට පස්සේ මොනවද දෙන්නේ? ඇඳුමක් දෙන්න බෑනේ. සල්ලි ටිකක් දෙන්නත් බෑනේ. ආහාර ටිකක් දෙන්නත් බෑනේ. මොනක්වත් දෙන්න බෑ. මොනවද දෙන්න බෑනේ? පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනා. පරලව ගිය සත්‍යයන්ට උපකාර පිණිස පවතින්නේ පින. එහෙනම් මොහොතක් අනිත්‍ය මෙනෙහි කරනවා කියන්නේ මේ ලෝකයේ තියෙන ඉතාමත්ම ශ්‍රේෂ්ඨතම පින්කමයි. අනිත්‍ය මෙනෙහි කරනවා කියන්නේ එක මොහොතකට අනිත්‍ය මෙනෙහි කරනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහ සංඝරත්නයට දානය දෙනවටත් වඩා ආනිසංස වැඩි. සතර දිග්භාගයෙන් වඩින භික්ෂූන් වහන්සේලාට විහාරයක් හදලා ශාසනයට පූජා කරනවටත් වඩා ආනිසංස වැඩි. එක මොහොතක් අනිත්‍ය මෙනෙහි කරනවා නම් එතකොට මොනතරම් පිනක් දී තියෙන්නේ? තාත්තට අනුමෝදන් වෙන්න බෙයිද? අම්මට අනුමෝදන් වෙන්න බෙයිද? ඇඬුවා කියලා එනවද? ආයෙන්නේ නැහැ. කොච්චර ඇඬුවත් ආයෙන්නේ නැහැ. එහෙනම් පින් දෙන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොහොමද දෙන්නේ? තර මොහොතක් අනිත්‍ය මෙනෙහි කරන්න. එක විනාඩියක්, තත්පර කීපයක්, මලක් අතට අරන් ඉඹින තරම් කාලයක්. ඒ තරම් කාලයක්. දැන් බැරිද අනිත්‍ය මෙනෙහි කරන්න? අනිත්‍ය හින්දානේ නැති උනේ.
නිත්‍යනම් අද ඉන්නවනේ. නිත්‍යනම් අදත් ඉන්නවා. අනිත්‍යෙ හින්දා නැති වුණා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලත් අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන කාරණය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන්ම පෙන්වලා දුන්නා. ඇත්තු දහ දෙනෙක්ගේ කාය බලය තිබ්බා. චද්දන්ත ඇත්තු. චද්දන්ත කියලා කියන්නේ ස්ථාන හයක් පොළවේ වදිනවා. චක් කියන්නේ හයක්. ස්ථාන හයක් පොළවේ වදින ඇත්තු ඉන්නවා. ඒ ඇත්තුන්ට චද්දන්ත කියනවා. ඒ ඇත්තු දහ දෙනෙක්ගේ කාය බලයක් තිබ්බා. මෙතන දොරකඩ හිටගත්තාම මිදුල පේන්නේ කොහොමද? ඒ වගේ කෝටි 10000ක් සක්වලවල් එකම මිදුලක් වගේ පේනවා. ඒ තරම් ඥාණයක් තිබ්බා. හැබැයි පිරිනුණා. සීල සංස්කාර ධර්ම අනිත්‍යයි කියන කාරණය ලෝකයට සනාථ කරලා අවුරුදු 80න් පිරිනුණා. එහෙනම් සීල සංස්කාර ධර්ම අනිත්‍යද? මොකද්ද නිත්‍ය කියලා ගන්න තියෙන්නේ? කිසි දෙයක් නැහැ. සබ්බේ සංඛාර අනිච්ච. සීල සංස්කාර ධර්ම අනිත්‍යයි. නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න. ඒක ජීවිතේට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ජීවිතේට ආශිර්වාදයක්. ඒකම ජීවිතේ නිවනට උපකාර වෙන ධර්මතාවයක්. මේ ලෝකේ යම් කිසි කෙනෙක් නිවන් දැක්කනම්, නිවන් අවබෝධ කළානම්, ඒ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තුලින්මයි. ඒ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න කෙලස් වලින් සිත ඈත් වෙනවා. නීවරණ වලින් ඈත් වෙනවා. අකුසල් වලින් ඈත් වෙනවා. සිත නිරන්තරයෙන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනකොට, දුක් වශයෙන් මෙනෙහි කරනකොට, අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට නිරන්තරයෙන්ම කෙලෙස් වලින් සිත ඈත් වෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නිවනට යන්න කරුණු හතක් දේශනා කළා. ඒ හතට කිව්වේ විසුද්ධි මාර්ගය. සුද්ධ කියන්නේ පිරිසිදු. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි. විශේෂයෙන් පිරිසිදුයි විසුද්ධි. විසුද්ධි මාර්ගය. කරුණු හතකින් දේශනා කළා. සීල විසුද්ධි. සීලයෙන් පිරිසිදු වෙන්න ඕනේ. චිත්ත විසුද්ධි. නීවරණ අයින් කරන්න ඕනේ. එදා චිත්ත විසුද්ධි. දිට්ඨි විසුද්ධි. දර්ශනය පැහැදිලි වෙන්න ඕනේ. දිට්ඨි විසුද්ධි. අංකා විතරණ විසුද්ධි. සැකය, අවිශ්වාසය, විමති අයින් වෙන්න ඕනේ. මගමග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග නිවැරදි කරගන්න ඕනේ. නොමග යන්නේ නැතුව මග, නිවැරදි මග. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර. ඒක තමයි නිවැරදි මග. මගමග. ඊට පස්සේ තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතනදී නවමහ විදර්ශනා කියලා ඥාන නමයක් උපදිනවා. සම්මර්ෂණ ඥානය, නාම රූප පරිච්ඡේද ඥානය, උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආධිනවානු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කම්මඤ්ඤතා ඥානය, පටිසංකානු දර්ශන ඥානය, සංස්කාර උපේක්ෂා ඥානය, සත්‍ය අනුලෝම ඥානය. ඊට පස්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත්, සතර මාර්ග, සතර ඵල, නිවන. විසුද්ධි මාර්ගයේ හතක් දේශනා කළ යන මග, නිවනට මග. එක්කේ තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි. අරිහත්ත්වයට යනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එහෙනම් අපි පටන් ගන්න ඕනේ ඉස්සෙල්ලා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. ඒක ලෝකයේ දිහා බලලා දැකලා තේරුම් ගන්න පුළුවන්. පුළුවන් නේද? එහෙනම් තමන්ගේ සහෝදරයෙක් නැති වුණා කියලා, ඥාතියෙක් නැති වුණා කියලා, හිතවතෙක් නැති වුණා කියලා අඬල වැඩක් නැහැ. අඬල වැඩක් නැහැ. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය වඩන්න. අනිත්‍ය කියන්නේ ඇතිව නැති වෙනවා. හටගන සනේන් බිඳෙනවා. ඇතිවන සනේන් අතුරු දහන්. උදේවැය. උදේවැයහනු දර්ශන ඥානය. ඒ තුනෙන් තමයි අනිත්‍ය ප්‍රකට වෙන්නේ. ඒක ප්‍රායෝගික ජීවිතයේදී පුහුණු කරන්න. එතකොට අපිට ලෝකයේ ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. ඕනම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. දැන් මේ වෙනකොට රුසියාව යුක්‍රේනයේ මහා යුද්ධයක් තියෙනවා. ඔයත් දකින්න ඇති මහා කෝටි ප්‍රකෝටි ගණන්
වටින මා විශාල ගොඩනැගිලි, ඒ වාහන, ඒ අතිශය, ඒ සුන්දර දර්ශන සුණු විසුණු වෙනවා මේ දවස්වල ඇත්ත දකිනවා. නিত্য දනිච්චද? අනිත්‍ය ලක්ෂණ පෙන්වන්නේ මේ. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියන කාරණේ. එහෙනම් තොර පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, එතකොට අපේ අතීතයේ හිටපු කෝ ඥාති එක්කෙනෙක්වත් දැන්? එහෙනම් අනිත්‍යයි. ඒ විදිහට අනිත්‍ය මෙනෙහි කරන්න මම ගැඹුරින් කියන්නේ, ගැඹුරින් අනිත්‍ය මෙනෙහි කරනකොට නාම රූප දෙක අනිත්‍ය තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ සිතුවිලි වල අනිත්‍ය බව, වේදනාව ඇතිව නැති වෙන, සංඥාව ඇතිව නැති වෙන, සංස්කාර නැතිව නැති වෙන, විඥානය හටගන ශරණයෙන් බිඳෙන, ඒ තුල තියෙන අනිත්‍යයි. එහෙනම් අපි නිරන්තරයෙන් ප්‍රායෝගික ජීවිතයේදී, එදිනෙදා ජීවිතයේදී, එහෙම නැත්නම් දවසකට එක විනාඩි කීපයක් හරි අපි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා නම් අපි ඕනම ප්‍රශ්නයකදී නොසැලී ඉන්න, සැලෙන්නේ, කෑ ගහන්නේ, අඬන්නේ, පෙරලෙන්නේ, ශෝක වෙන්නේ. යසනේ දකින්න සිර සංස්කාර ධර්ම අනිත්‍යයි. එච්චරයි දකින්න, එච්චරයි කියන්නේ. වෙන ගන්න දෙයක් නැහැ. දැන් තව කාරණයක් තියෙන මේකේ. දෙවියන්ට පින් දීමේදී පින් අනුමෝදන් කළ යුතු ආකාරය දෙවියන් පිළිබඳව කෙටි පැහැදිලි කර දෙන ලෙස, පැහැදිලි කිරීමක් කර දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. දෙවියෝ ඉන්න. දෙවියන් නැහැ කිව්වේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න රාත්‍රියේදී හැමදාම එන්නේ දෙවිවරු. හැමදාම එන්නේ දෙවිවරු. ඔර එක දවසක් ආව දෙවිවරු පිරිස. ඒ දෙවිවරු පිරිස බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, අපි දිව්‍ය ලෝකේ දෙවිවරු. ඒ දිව්‍ය ලෝකේ දෙවිවරු වෙන්න කලින් අපි මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා හිටියේ. ඒ මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා ඉන්නකොට අපේ නිවෙස් වලට ස්වාමින් වහන්සේලා වැඩියා. ඒ ස්වාමින් වහන්සේලා වැඩියාම අපි එලට ආසනයක් දුන්න වාඩි වෙන්න. ඒ කියන්නේ පයින් ගමන් කළේ ඒ කාලේ වාහන තිබෙන්නේ නැහැ. ඒතර පයින් ගමන් කරන ස්වාමින් වහන්සේලාගේ විඩාව නිවා ගන්න පුටුවක් එළියෙන් තියලා දෙනවා ස්වාමින් වහන්සේලාට පොඩ්ඩක් විවේක කරන් යන්න කියලා. සානි භාග්‍යවතුන් වහන්සේ අපි ඒ කාර්යයේ ඒ විදිහට අපේ ඒ ස්වාමින් වහන්සේලාට අපි ආසනයක් දුන්නා. ඒකේ පුණ්‍ය ශක්තියෙන් අපි දිව්‍ය ලෝකේ දෙවිවරු. හැබැයි අපි දිව්‍ය ලෝකේ දෙවිවරු වුණාට අපි දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා කිව්වා. එයි ඒ මොකද කියලා ඇහුවා. දිව්‍ය ලෝකේ ඉඳන් දුක් වෙන්නේ, කනගාටු වෙන්නේ, ශෝක වෙන්නේ. අනේ අපිට වඩා සැප විඳින අය එහි ඉන්නවනේ. ඒවා දකින්න, ඒවා පෙනෙන අපි අනේ අපිට ඒවා නැහැ කියලා අපි දුක් වෙනවා, ශෝක වෙනවා කිව්වා. කියලා ඒ පිරිස අයින් වුණා. ඒකම තවත් දෙවිවරු පිරිසක් ආවා. ඇවිල්ලා කියනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, අපි දිව්‍ය ලෝකේ දෙවිවරු. ඒ දිව්‍ය ලෝකේ දෙවිවරු වෙන්න කලින් අපිත් මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා හිටියා. ඒ ඉන්නකොට අපේ නිවස් වලට ස්වාමින් වහන්සේලා වැඩියා. ඒ වැඩියාම එයාලට අපි ආසනයක් දුන්නා, ආසනයක් දීලා අපි එයාලට දානි දුන්නා. දැන් අර ඉස්සෙල්ලා අපේ දානි දුන්නේ ආසනයක් විතරයි දුන්නේ ගිමන් නිවාගෙන යන්න. දැන් මෙයාලා කියනවා, අපි එයාලට ස්වාමින් වහන්සේලාට අපි ආසන දීලා විඩා නිවා ගන්න ආසන දීලා අපි එයාලට දානි දුන්නා කිව්වා. ඒ නිසා අපි ওই දැන් ආපු දෙවිවරුන්ට වඩා අපි ටික ඉහළින් ඉන්නවා කිව්වා. හැබැයි අපි දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා, හඬනවා කිව්වා. ඇයි කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි ඒ? ඉතින් දිව්‍ය ලෝකේ ගිහිල්ලා මොකටද දුක් වෙන්නේ? ශෝක වෙන්නේ ඇයි? අනේ අපිට වඩා සැප විඳින අය ඉන්නවනේ. අනේ අපට ඒ සැප නැහැ කියලා අපි දුක් වෙනවා, අපි ඒවා දකිනවා, අපිට පෙනෙනවා. අනේ අපට ඒ සැප නැහැ කියලා අපි දුක් වෙනවා, ශෝක වෙනවා කිව්වා. කියලා ඒ කට්ටිය එහෙම ගියා. ඒකම තවත් කට්ටියක් ආවා. ඒ දෙවිවරුයිලා කියන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, අපි දිව්‍ය ලෝකේ දෙවිවරු. ඒ දිව්‍ය ලෝකේ දෙවිවරු වණ්ඩ කලින් අපිත් මනුස්ස ලෝකේ තමයි හිටියේ. මනුස්සය වෙලා හිටියේ. ඒ මනුස්සය වෙලා ඉන්නකොට අපේ නිවෙස් වලට ස්වාමින් වහන්සේලා වැඩියා. වැඩියාම අපි ඒ ස්වාමින් වහන්සේලාට ආසන පිළියෙර කරා. එයාලට අපි දානෙත් දුන්නා. දානෙත් දීලා අපි එයාලට පරිස්කාරක් දුන්නා කිව්වා. පූජා කරා කිව්වා. නැහරි ඉස්සෙල්ලා අපේ පරිස්කාර දුන්නේ දාන විතරයි දුන්නේ. ඉස්සෙල්ලාම අපේ ආසන විතරයි දුන්නේ.
මෙයාලා කියනවා අපි ඒ අයලට ආසන පිළියෙල කරලා එයාලට දානි දීලා පරිස්කාරත් අපි දුන්නා. ඒ නිසා අපි ඒ දැන් ආපු දෙවිවරු ඒ සියලු දෙනාට වඩා අපි ඉහළින් ඉන්නේ කිව්වා. හැබැයි වුණාට අපිත් අඬනවා කිව්වා. ශෝක වෙනවා, කනගාටු වෙනවා. ඒ මොකටද? දැන් ඒ ඉහළින් ඉන්නවා නම් මොකටද ශෝක වෙන්නේ, කනගාටු? අනේ අපිට අපට වඩා සැප විඳින අය ඉන්නවනේ. ඒවා දකින්න, ඒවා පෙනෙන අය අනේ අපට ඒවා නැහැ කියලා අපි දුක් වෙනවා, ශෝක වෙනවා කිව්වා. කියලා ඒ කට්ටිය ඇච්චා. ඒ කට්ටිය ගිහිල්ලා යනත් එක තව පිරිසක් ආවා. ඇවිල්ලා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපිත් දිව්‍ය ලෝකේ දෙවරු. හැබැයි දැන් ඔය ආපු සියලු දෙනාට වඩා අපි ඉහළින් ඉන්නවා කිව්වා. ඒ ඉහළින් ඉන්නේ අපි ඊට කලින් මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා හිටියේ. ඒ මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා ඉන්නකොට අපි අපේ නිවෙස් වල ස්වාමීන් වහන්සේලා වැඩියා. වැඩියාම අපි එලට ආසන දුන්නා. අපි එලට දානි දුන්නා. දානි දීලා අපි එලට පරිස්කාරක් දුන්නා. පරිස්කාරක් දීලා අපි එලගෙන් බණ ඇහුවා. ආදැන් ඒතොර ඉස්සෙල්ලා අපේ බණ ඇහුවේනේ. පරිස්කාර දුන්නා. ඊට ඉස්සෙල්ලා අපේ දානි විත් දුන්නා. ඉස්සෙල්ලාම අපේ ආසන දුන්නා. ආ දැන් මේකලෝ කියනවා සායනි භාගතුන් වහන්සේ අපි ඔය දැන් ආපු සියලු දෙනාට වඩා අපි හෙලින් ඉන්නේ. ඇයි අපි බණත් ඇහුවේ? හැබැයි අපි දුක් වෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා, හඬනවා කිව්වා. ඇයි කියලා ඇහුවා. එහෙනම් ඔච්චර ඉහලින් ඉන්නවා නම් ඇයි දුක් වෙන්නේ, ශෝක වෙන්නේ, කනගාටු වෙන්නේ ඇයි කියලා. කියනවා අපට වඩා සැප විඳින අය ඉන්නවා. ඒවා දකින්න, ඒවා පෙනෙන. අනේ අපට ඒවා නැහැ කියලා අපි දුක් වෙනවා, ශෝක වෙනවා කිව්වා. කියලා ඒ දෙවරු පිරිසක් ගියා. ගිහලා එක්කම තව දෙවරු පිරිසක් ආවා. ඇවිල්ලා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපි දිව්‍ය ලෝකේ දෙවිවරු. හැබැයි ඔය ආපු දැන් මෙච්චර වෙලා ආපු සියලු දෙවිවරුන්ට වඩා ඉහළින්ම ඉන්නේ අපි. අපිට වඩා ඉහළින් දෙවිවරු එහෙ නැහැ කිව්වා. ඊට පස්සේ වා ඒ දෙවිවරු වෙන්න කලින් අපිත් මනුස්ස ලෝකේ මිනිස්සු වෙලා හිටියේ. අපේ නිවෙස්වල ස්වාමීන් වහන්සේලා ආවා. එයාලට අපි ආසන දුන්නා. ආසන දීලා අපි එයාලට දානි දුන්නා. දානි දීලා අපි එයාලට පරිස්කාර පූජා කළා, පිරිකර පූජා කළා. පිරිකර පූජා කළා විතරක් නෙමෙයි අපි එයාලගෙන් බණ ඇහුවා. බණ ඇහුවා විතරක් නෙමෙයි අපි ඒ බණ පිළිපැද්දා කිව්වා. දැන් අර ඉස්සෙල්ලා ආපු කිසි කෙනෙක් බණ පිළිපැද්දේ නැහැ. ඇහුවා බණ. ඒ බණ පිළිපැදීම නිසා අපි චුල සෝතාපන්නයි. අපි සෝවන් වෙලා ඉන්නේ මේ පිරිසම ඔක්කොම. අපිට වඩා ඉහළින් කවුරුත් එහෙ නැහැ කිව්වා. දැන් එතකොට දෙවිවරු ඉන්නවද? ඉන්නවා. ඒ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වනේ කොහොමද ඉන්නේ, කොහොමද ගියේ, මොනවා කරලාද ගියේ කියන එක පෙන්නවා. කියලා දීලා ගියා ඉන්නවා කියලා. පෙන්නලා කොහොමද එතනට ගියේ කියලා. දැන් එහෙනම් අපිටත් යන්න ඕනේ. දැන් යන විදිහ තියෙනවා දැන් එතන. තියෙනවනේ යන විදිහ කොහොමද යන්නේ කියලා. එතකොට ඉහෙලින්ම යන්නේ කොහොමද? සෝතාපන්න වෙලා යන්නේ. එතකොට ඉහෙලම සැප තියෙන්නේ. දිවෙලක හයක් තියෙනවා. චාතුර් මහරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිමාන රතිය, පරනිර්මිත වසවර්තිය. දිවෙලක හයක් තියෙනවා. චාතුර් මහරාජිකය තියෙනවා මේ පෘථිවියට සතපොම් 672,000 කෙපිටින්. දුරත් කියන්න. ආයසත් කියන. මේ පෘථිවියට සතපොම් 672,000 කෙපිටින් තියෙනවා පළවෙනි දිව්‍ය ලෝකයේ චාතුර් මහරාජිකය. චාතුර් කිව්වේ හතරට. චාතුර් කියන්නේ හතර. මහා රාජිකය කියන්නේ මහා රජවරු. ඒ තමයි ඔයත් දන්නවා. ඔයත් අඳුරන ඒගොල්ලෝ. වෛශ්‍රවණ දුසරාෂ්ට විරූඪ විරූපක්ෂ. කවුද? සතර වරන් දෙවිවරු. අන්න ඒගොල්ලෝ ඉන්නේ. චාතුර් මහරාජිකය. ආයිෂ 190යි. මිනිස් වර්ෂ වලින් 190යි. ඊට වඩා ආයිෂයක් නෑ. ඒ කාලේ එහෙ ඉන්න ඒගොල්ලෝ චාතුර් මහරාජිකය. එතනින් එහා තියෙනවා තවතින්සේ තවතිසා. ඒ චාතුර් මහරාජිකයේ ඉඳලා සතපොම් 672,000 කෙපිටින් තියෙනවා තවතින්සේ තවතිසා. තවතිසාවත් ඔයත් දන්නවා. ලස්සන චෛත්‍යයක් තියෙනයි. මොකක්ද? සිළු මිනිසෑය. බුදුරජාණන් වහන්සේ, බෝසත්යන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේලා නිදන්ගත කළ හැදී
තවතිසාව ඒක තමයි නන්දන උයන තියෙනවා. නන්දන උයන. පරසතු මල් තියෙනවා. මදාරා මල් තියෙනවා. ඒවා මෙහෙ නෑනේ. මෙහෙ නෑ ඒවා. සතපො මෙද්දා 600ක් දුරට සුවඳ හමනවා. ඒ පරසතු මල් මදාරා මල්. සතපො මෙද්දා 600ක් යොදුන් 100ක් දුරට සුවඳ හමනවා. තාවතින්සේ. ඒ දිව්‍ය ලෝක 6ටම අධිපති ඉන්නේ එතන. කවුද? සක්‍ර දේවින්ද්‍රය. එයාගේ නෝනාත් ඉන්නවා. කවුද? සුජාත. සෑම පසළොස්වක පොය දවසකම රැස්වීමක් තියෙනයි. දේව සභාව. සුධර්මා දේව සභාව. දැන් මේවා දැනගෙන යන්න නැත්තම් ගියොත් අතරමං වෙන. හොයාගන්න බෑනේ කොහෙද ඉන්නේ කියලා. දැනගෙන යන්න. ඒ කට්ටිය අඳුරගන්න පුළුවන්. මේ බණ ප්‍රයෝජනවත් වෙනවා හේයන්ට. මේ අහන බණ. එහෙනම් ඒ තාවතින්සේ. දරසිලු මිනිස් අය තියෙනවා. නන්දන උයන තියෙනවා. ඒ දෙවියන්ගේ ආශිවරලා චුත වෙනකොට ඒ දෙවිවරුන්ගේ ශරීරවල වලින් දාඩිය දලනවා ගලනවා. පැලඳගෙන ඉන්න අර පරසතු මල් මදාරා මල් පරවෙනවා. එතකොට අනිත් අය දන්නවා දැන් එයාගේ ආශිවරයි කියලා. නන්දන උයනට එක්කන් ඇවිල්ලා ඔයා දැන් යන්න සුගතියට කියනවා. දිව්‍ය ලෝකේ ඉඳන් එයාට කියනවා ඔයා යන්න සුගතියට කියලා. ඒ කොහෙද? මනුස්ස ලෝකේ. මේක තමයි සුගතිය. ඇයි? මෙහෙ ඉඳලා පින්කම් කරලා ගිය අය තමයි හේ ඉන්නේ. අර දැන් කිව්වනේ ඉස්සෙල්ලා දෙවිවරු ඇවිල්ලා කොහමද ගියේ කියලා. යන්න කිව්ව සුගතියට යන්න කියන සුගතියට ගිහිල්ලා ආයි පින්කම් කරලා මෙහෙ ඉන්න කියලා. ඒ තාවතෙන්සේ. එතන ඉඳලා සතපොම 672000 කෙ පිටින් තියෙන යාමය. ඒතර තාවතෙන්සේ ආයෂ මිනිස් වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයයි. ඊට වඩා ආයෂයක් නේ. 3 කෝටි 60 ලක්ෂයයි. යාමයේ එතන ඉඳලා 672000 පිටින් සතපොම් තියෙනවා. යාමයේ කියන වචනේ තේරුමම තමයි දුක නැ සැප ඇති තැන කියන එක. ඒ කියන්නේ පංචකාමයේ වෙන මොකුත් නෙමෙයි තියෙන්නේ පංචකාමයේ තියෙන. පහක් ඉහෙලින්ම පිනවන්න පුළුවන්. ඇස පිනවන්න තියෙනවා. එයාලගේ විමන් රන් රිදි මුතු මැණික් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මෙහි තියෙන ගෙවල් එවෙන්ද හදලා තියෙන්නේ. ගඩොල් වැලි සිමෙන්ති යකඩ ලී තහඩු ඒවනේ තියෙන්නේ. නැහැ. එහෙ තියෙන විමන් රන් රිදි මුතු මැණික් වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පිනට නිර්මාණය වෙලා තියෙන්නේ. එවෙන් අතිශය ලස්සන දර්ශන තියෙන්නේ මේ. විහිදෙනවා ඒ දර්ශන. අතිශය වේගෙන් ගමන් කරන ඒවා. විදුලි වේගෙන් ගමන් කරනවා. ඒ නිවෙස් ඒ විමාන ඒවට කියන්නේ විමාන කියලා. ඒතර ඒවා දකින්න ඇහැ හොඳට පිනවනවා. එයාලා කන පිනවනවා. දැන් මේ විදිහේ නෙමෙයි ඒගොල්ලන් කන පිනවන්නේ. මේ කන පිනවන්න සෙටප් එකක් හරි හෝම් තියටර් එකක් හරි දාලා ඔය පෙන් ඩ්‍රයිව් එකක් එහෙම ගහගෙන ඉතින් සවුන්ඩ් දාගෙන අහන්න එපේ. එහෙමනේ. ඒ නිරන්තරයෙන් සංගීත භාණ්ඩවල ඒ ශබ්දය නිරන්තරයෙන් නින්නාද දෙනවා. ඒ පිනට කන පිනවනවා. නාස්‍ය පිනවනවා නිරන්තරයෙන්ම අර පරසතු මල් මදාරා මල් සතපො මෙද්දා 600ක් දුරට සුවඳ හමනවා. ඒ තියෙන ආහාරය අමෘතය. දිවෙලෝගේ තියෙන ආහාරය අමෘතය. දැන් මෙහි දවසක් තියලා පහුවදාට කන්න බෑ පිනුල් වෙලා. එහෙම නැහැ. ඒ අමෘතය මදටියටයක් මදටියට භාගයක් විතර ගත්තාම හොඳටම ඇති. අමෘතය. අනිත් එක පහස. කයෙන් ලැබෙන පහස එයාලගේ ශරීර හරි සියුම්. වාතය හා සමාන සියුම්. එතකොට ඒගොල්ලන්ට හරි සුමුදු පහසක් දැනෙන්නේ. මේ වගේ ශරීර ඕලාරික නැහැ. පංචකාම ඉහෙලීම විදිනවා. ඒකයි දුක නැහැ සැප ඇති තැන. හැබැයි ආයුෂ මෙච්චරයි 14 කෝටි 40 ලක්ෂය. මිනිස් වර්ෂවලින් ඊට වැඩි ආයුෂයක් නැහැ. එතනින් එහා තියෙන තුසිතය. තුසිත දිව්‍ය ලෝකය. තුසිත දිව්‍ය ලෝකයේ ඉන්නවා. ඒත් ඔය කට්ටිය අඳුරනා ඉන්නවා. කවුද? මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්නවා. එයාගේ මෑණියෝ ඉන්නවා විහාර මහදේවි. එයාගේ පියාණන් ඉන්නවා කාවන්තිස්ස රජ්ජුරුව. අගසව් දෙනම ඉන්න දුටුගැමුණු රජ්ජුරුව හා සද්දස්ස රජ්ජුරුව. එදෙනත් ඉන්නවා.
ඔය සියලු දෙනාම විවේක සුවයෙන් ඉන්නා මේ කාලය තුල. අර යාමයට සතපොම් 672000 පිටින් තියෙන්නේ. තුසිත දිව්‍ය ලෝකය. අහලා තියෙනවා. මේ දෙවරු ඉන්නවා. දෙවරු නැහැ කියන බුදුරජාණන්ස නැහැ කියවනේ. ඉන්නවා. එහෙනම් ඒතර එහෙ ඉන්න ඔය පිරිස. මිනිස් වර්ෂ වලින් 57 කෝටි 60 ලක්ෂයක් තියෙනවා. මිනිස් වර්ෂ වලින් 57 කෝටි 60 ලක්ෂයක් තියෙනවා. එතකොට තාම ගත වෙලා තියෙන්නේ අවුරුදු 2500 ගණනක් විතරයි. බුදුරජාණන්සේගේ පිරිනිවීමෙන්. එහෙනම් තව මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෙහෙ එන්න තියෙන 57 කෝටි 59 ලක්ෂ 97434ක් 2022 ඉඳලා. තේරෙනවද? 57 කෝටි 59 ලක්ෂ 97436ක් තියෙනවා. 2022 ඉඳලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෙහෙ එන්න. තව යම් කාලයකින් මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. 5000ක් කියලානේ කියන්නේ. හැබැයි ඊට වැඩි කාලයක් තියෙයි. මේ විදිහට ගියොත් ඊට වැඩි කාලයක් තියෙයි. ධර්මයේ පිළිපදින පිරිසක් හිටියොත්. පිළිපදින පිරිසක් නැති වුණොත් අතුරුදහන් වෙනවා ශාසනය. අපි කියමු 5000කින් අවසන් වුණා කියලා. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉන්න තව කොච්චර තියෙනවද? 57 කෝටි 59 ලක්ෂ 95000ක් තියෙනවා. මිනිස් වර්ෂ වලින්. ඒ කාලය තුළ බුද්ධ ශූන්‍යයි. හිස් මේ වගේ විහාරයක්, මේ වගේ චෛත්‍යයක්, දාගැබක්, කටින පින්කමක්, කහපාට සිවුරක්, අෂ්ටපරිස්කාරයක් දකින්න නැහැ. බුද්ධ ශූන්‍යයි හිස්. එහෙනම් අපි ඇවිල්ලා ඉන්නේ නිවැරදිම කාලේ නිවැරදි වෙලාවට අපි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් නිවැරදි වේ ප්‍රෝචනේ ගත යුතු වෙනවා. හේතුසිතය. යන විදිහක් කියන්න මම ඕන. යන්න පුළුවන් ඕන කෙනෙකුට. කොහමද යන්නේ? දැන් මේ ධර්ම ශ්‍රවණය මේ පින්කමක් නෙමෙයි කරන්නේ. ධර්ම දේශනා මේ පින්කම. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දානෙ මේ පින්කමයි. සබ්බ දානං ධම්ම දානං චිනාති. එහෙනම් මේ අරමුණ මරණාසන්න මොහොතේ අරමුණු කරන්නකෝ. මේ කරගත්ත ක්‍රියාව මේ පුණ්‍ය ක්‍රියාව අපි සෑම කෙනෙකුටම මරණ අවස්ථාවට මුහුණ දෙන්න වෙනවා. ඒ අවස්ථාවේදී අපිට අරමුණක් ගන්න වෙනවා. ඒ අරමුණ එක්ක කුසල ආරම්මණයක් එක්ක අකුසල ආරම්මණයක්. ඉතින් අපි කරගෙන තියෙන ලොකු පින්කමක් ධර්ම දේශනාමය පින්කම, ධර්ම ශ්‍රවණමය පින්කම. ඉතින් මේක අරමුණු කරන්න. යන තැන සිත තියන්න. යන තැන සිත තියන්න. අනිවාර්යෙන් යනවා. එයි. මේ ලෝකේ යම් කිසි කෙනෙක් චුත වෙලා දිව්‍ය ලෝකෙට ගියා නම් ඒ තමන් කරපු පින්කම් සිහි කරලා. ඒ පින්කම් සිහි කරලා ගියේ. ඔයත් දන්නවා විහාර මහදේවි ගැන දන්නවද? එයාලගේ විහාර මහදේවිගේ පුතානේ දොටු ගැමුණු. විහාර මහදේවිට දරුවෝ හිටියේ නැහැනේ. කාලයක් යනකම් දරුවෝ හිටියේ නැහැ. මෙන්න බලන්න මම මේ කියන්නේ මේ පින්කම සිහි කරලා යන තැන සිත තියලා යන විදිහයි මේ කියන්නේ. විහාර මහදේවිට දරුවෝ හිටියේ නැහැ කාලයක් යනකම්. ඒ පිළිබඳ ශෝකෙන් හිටියේ. ඒ ශෝකෙන් ඉන්නවා මෙයා ගියා එක දවසක් විහාරෙට. ඒ විහාරෙට ගියාම ඒ කීටි රහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේ දැක්කා මේ දෙවින් වහන්සේ ශෝකෙන් ඉන්නේ. ඇහුවා. "දේවිය ඔබ ශෝකෙන් ඉන්නේ." ඔව් කිව්වා. ඒ කියලා හුවා. මට සියලු දේවල් තියෙනවා. මට කිසි දෙයකින් අඩුවක් නැහැ. හැබැයි මට දරුවෙක් නැහැ කිව්වා. මම ඒ පිළිබඳව ශෝකෙන් ඉන්නේ කිව්වා. රාතන් වහන්සේ බැලුවා විහාර මහදේවිට දරුවෝ ලැබෙනවද? ඔව් ලැබෙනවා. හාමුදුරු කියනවා "දේවිය ඔබට දරුවෝ ලැබෙනවා." හරි සතුටක් ඇති වුණා. දැන් හාමුදුරනේ කියන්නේ. හරි සතුටක් ඇති වුණා. ඔව් කවද්ද කොහමද මට දරුවෙක් ලැබෙන්නේ? දැන් බැලුවා රජ බිසවකගේ කුස පිරිස ඉඳ ගන්න සුදුසු පින් කළා තියෙන කෙනෙක් එන්නේ බෑ. බැලුවා ඒ වෙනකොට පෘථිවියේ නෑ. එන්න වෙන කොහෙවත් නෑ. විශ්වෙත් නෑ. කොහවත් නෑ. බැලුවා කොහෙන්ද මෙයාට හම්බෙන්නේ? ඒ වෙනකොට දැක්කා ඒ විහාරස්ථානේ කෙරෝලේ ගල් වෙනක ස්වාමින් වහන්සේ නමක් පනා දිනවා අපවත් වෙන්න. බැලුවා ස්වාමීන් වහන්සේට ගිහිලා ආරාධනාවක් කළොත් එයිද කියලා. බැලුවා හාමුදුරුවෝ කොහෙද සිත තියලා තියෙන්නේ? හාමුදුරුවෝ කර පින්කම් සිහි කර කර ඉන්නවා, සිත තියලා තියෙනවා තුසිතේ.
හාමුදුරුව බැලුව ආරාධනාවක් කළොත් ආරාධනාව බාරගනීද කියලා. බාරගන්න. විහාර මහදේවිට කිව්වා යන්න අර කෙරෝලේ ගල්ලෙනේ ස්වාමින් වහන්සේ නමක් මේ වෙලාවේ පණා දිනවා. ඒ ස්වාමින් වහන්සේ සිත තියලා තියෙන්නේ තුසිතේ. එයා කර පින්කම් සිහි කර කර ඉන්නේ. එයා තව ටික වෙලාවකින් අපවත් වෙලා තුසිතේ යන්න ඉන්නේ. ඒ නිසා ඊට කලින් ගිහිල්ලා කියන්න තව එකපාරක් මනුස්ස ලෝකෙට එන්න මගේ කුසපිලිබඳව සිත තියන්න මනුස්ස ලෝකෙට එන්න කියලා ආරාධනාවක් කරන්න කිව්වා. දැන් විජහට ගියා. ගිහිල්ලා දොර හිමිසරේ තල්ලු කරගෙන යනකොට ස්වාමින් වහන්සේ ඇඳේ ඉන්න උඩු බෙලිය අතර පනා දිනවා. හැබැයි හොඳට සිහිය තියෙනවා. ඔළුව හැරවලා බැලුවා දේවින් වහන්සේ. මොකද දේවි කියලා. හැහුවා වහන්සේට කොහමද? වහන්සේගේ ලෙඩ දුක් බලන්න ආවේ කොහොමද කියලා. මම මේ අවසාන අවස්ථාවේ ඉන්නේ මම මේ පනා දිනවා කිව්වා. ඉතින් අපිට එහෙම කියන්න පුළුවන්ද? නෑ අඬනවා. මම මේ පනා දිනවා කිව්වා. මන් සිත තියලා තියෙනවා කියලා තුසිතේ මම මේ කල පින්කම් සිහි කර කර ඉන්න මම තව ටිකකේ මන් තුසිතේ ප්‍රතිසන්දි ගන්නවා කිව්වා. පස්සේ විහාර මහදේවි කියනවා මම ඔබ වහන්සේට ආරාධනාවක් කරනවා කිව්වා. මේ පනා දිනමට ආරාධනා මොකක්ද කියලා. තව එකපාරක් මනුස්ස ලෝකෙට එන්න. මම ඔය තුසිතේ තියලා තියෙන සිත මොහතකට අයින් කළා මගේ කුසපිලිබඳව සිත තියන්න. තව එකපාරක් මනුස්ස ලෝකෙට එන්න කියලා මම ඔබ වහන්සේට ආරාධනාවක් කරනවා කිව්වා. බෑ කිව්වා. මං තුසිතේ සිත තියලා තියෙන මං තුසිතේට යන්න ඕන කිව්වා. පස්සේ විහාර මහදේවි කියන ස්වාමින් වහන්ස මේ වෙනකොට මේ රට අරාජික වෙලා තියෙන්නේ. මං දරුවෙක් ඉල්ලන්නේ දරුසුරතල් බලන්න නෙමෙයි. මට මේ රට ජාතිය සම්බුද්ධ ශාසනයත් එක්සේසත් කරන්න මට දරුවෙක් ඕනේ. මං ඒකටයි දරුවෙක් ඉල්ලන්නේ. මට දරුසුරතල් බලන්න නෙමෙයි මං දරුවෙක් හොයන්නේ කිව්වා. හාමුදුරුව බැලුවා. ඔව්. එතකොට රට අරාජික වෙලා තිබ්බේ. එලා රට පාලනය කරේ යුද්ධය. කිව්වා හොඳයි දේවිය. ආරාධනා බාර ගන්නවා කිව්වා. දැන් හරි සතුටුයි. දැන් දොර හිමින් අඩවල් කරගෙන එළියට බහලා කරත්තෙට නැග්ගා මාලිගාවට යන්න. ටික දුරක් යනකොට කරත්තෙ එරුණ මඩි. එන මඩවල කෙරුණා. ඒකම තමගේ ශරීරයේ වෙනසක් වෙච්ච බව දැනුණා තමන්ට. විජහට බැස්ස කරත්තෙ. බැහැල ගියා ආපහු කුටියට. ගිහලා දොර හිමිසරේ තල්ලු කරලා බැලුවා. හාමුදුර අපවත් වෙලා. ගැබ් අරගෙන තමයි රජ මාලිගාවට ගියේ. එයා තමයි දුටු ගැමුණු. එයාගේ සහයෝගයට ආව සද්දාස් රජුරු. දැන් 얘 දෙන්න කරපු වැඩ කටයුතු නේද තියෙන්නේ. දැන් එතකොට දිව්‍ය ලෝකෙට යන හැටි දන්නවද? කොහොමද යන්නේ? ඉතින් එහෙයන්ට. එහෙයන්ට. ඒ කටියත් එක්ක එන්න. එහෙම නැත්නම් එහි ඉඳගෙනම දැන් මේ කාලය ගෙවුනට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉවි. එතකොට එහි ඉඳගෙන ඉසිපතනි මිගදාය ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා. උඩ ඉඳගෙනම මාර්ගඵල ලබන්න පුළුවන්. තේරෙනවා. ඒයි තුසිතයයි. තුසිතේ දෙහෙන් තියෙනවා නිම්මාන රති. නිම්මාන රති කියන්නේ ඇලෙනවා. නිම්මාන කියන්නේ ඒ පිනට නිර්මාණය වෙලා තියෙන. එතන ඇලෙනවා. අර තුසිතයට සතපොම 672000 පිටින් තියෙනවා. එතන තියෙන මිනිස් වර්ෂ වලින් 230 කෝටි 40 ලක්ෂයක්. මිනිස් වර්ෂ වලින් 230 කෝටි 40 ලක්ෂයක් තියෙනවා. එතන ඉඳලා සතපොම 672000 පිටින් තියෙන පරිනිර්මිත වසවර්තිය. දන්නවනේ වසවර්තිය කවුද කියලා? ඔය අඩු ගානේ පණිවිඩයක්වත් මැසේජ් එකක්වත් දෙන්නේ නැතුව ආපු ගමන් අරන් යන්නේ. අරන් යන කෙනෙක් ඉන්නවනේ. කවුද? මාරයා. එයා ඉන්නේ වසවර්ති. ඒකේ තියෙන මිනිස් වර්ෂවලින් 921 කෝටි 60 ලක්ෂයක්. මාර දිව්‍ය පුත්‍රයා ඉන්නේ කී. එන දිව්‍ය ලෝක තියෙනවා. තියෙනවා. ඔව්. යන්නේ කොහමද? යන්න ඕනේද? යන්න පුළුවන්. හැබැයි ආශියක් තියෙනවා. ඒ සියලු ආයස ගෙවීමෙන් ආපහු එන්න වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකත් අනිත්‍යයි. ඒ ආයු කාලයක් දැන් කිව්වනේ. ඒ හැම ආයු කාලෙ. එහෙනම් ඒක ගෙවිලා අවසන් වුණාම ආයෙ එන්න වෙනවා. එහෙනම් ඒකත් අනිත්‍යයි. එක අපායක් ගැන කියනවා ඊටදී කියන්නේ මොකද මේ පව් වලින් ගලවන්න ඕන හින්දා.
මේ පෘථිවියට යොදුන් 15000 කෙපිටින් තියෙන සංජීව කියලා නිරයක්. සංජීව කාලසූත්‍ර සංඝාත රෞරවය මහ රෞරවය තාපය මහ තාපය අවීචිය අටක් තියෙනවා. ඒ අටට සම්බන්ධ සාඛා 128ක් තියෙනවා 136ක් නිර තියෙනවා. ළඟම එක තමයි සංජීව. යොදුන් 15000යි එපිට පෘථිවියට. යොදුනක් කියන්නේ සතපොම් 16 කිලෝමීටර් 24 යොදුනක් කියන්නේ. එයින් 15000 කෙපිටින් තියෙනවා. ඒකේ උපදින ප්‍රාණඝාත කුසලයේ කරනයි. ප්‍රාණඝාත කුසලයේ සත්තු මරන්නේ. ලොකු සත්තු නෙමෙයි පොඩි සත්තු මරන්නේ. උපදින නිරේ සංජීව නිරේ. මිනිස් වර්ෂ වලින් නෙමෙයි නිරේ වර්ෂ වලින් තියෙන්නේ. නිරේ වර්ෂ වලින් 500ක් තියෙනවා. මෙහෙන් අවුරුදු 109ක් සංජීව නිරේට එක දවසයි. මෙහෙන් අවුරුදු 900ක් සංජීව නිරේට එක දවසයි. එයින් 30ක් මාසයයි, එයින් 12ක් අවුරුද්දයි, එයින් 500ක් තියෙනවා. මෙහෙන් අවුරුදු 270,000ක් සංජීව නිරේට මාසයයි. 270,000ක් සංජීව නිරේට මාසයයි. මෙහෙන් අවුරුදු 32,40,000ක් සංජීව නිරේට අවුරුද්දයි. 32,40,000ක් අවුරුද්දයි සංජීව නිරේට. එයින් 500ක් තියෙනවා. තේරෙනවද? දෙක එක පායක් විතරයි. ඔය අටම කියන්න පුළුවන් කාලේ නේ. පැහැදිලිද? එතකොට දෙවියොත් ඉන්නවා අපායේ අන්තිමික අවීචිය. දවීචේ ඉන්නා දන්නවනේ කට්ටිය කවුද කියලා? චින්ච මාණිකා, දේවදත්ත, අජාසත්ත. ඉතින් දැන්ට ලෝකෙත් ඉන්නවා අජාසත්තලා නේ. ලංකාවෙත් ඉන්නවා අජාසත්තලා. මව මරලා පියා මරලා ඉන්න ඒ අජාසත්තලා නේ. අවීචිය. කෙරවල මේක. කල්පයක් ආයෂ තියෙනවා. හරියටම කල්පයක් ආයෂ තියෙනවා. එහෙනම් දෙවියෝ ඉන්නවා. හරිද? ඒතර යන්නේ කොහමද? යන විදිය දැන් තේරෙනවා. යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි ඒ ගිය ඔක්කොම පින් කරලා. හැබැයි පින් කෙරුවෙත් අනිත් එක්කෙනාට වඩා ඉහළින්. ඒ එක්කෙනාට වඩා ඉහළින්. දැන් මනුස්ස ලෝකෙත් ඒ ස්වභාවයම නැද්ද? අන්න අය අපිට වඩා ඉහළින් සැප විඳින අය දැක්කහම අපිට ඇති වෙන්නේ නැද්ද? අයියෝ අපිට ඒ සැප නැහෙනේ කියලා හිතෙනවද නැද්ද? ඒ විදිහම තියෙනවා දිව්‍ය ලෝකෙත්. ඒ විදිහම තමයි මනුස්ස ලෝකෙ තියෙන්නේ. දුප්පත් අසරණ අය ඊට වඩා ටිකක් කියලින් සැප විඳින අය දකින්නකොට තනිය අපිට ඒ සැප නැහැ නේ කියලා. දිව්‍ය ලෝකේ තරමං ඉස්සෙල්ලා කිව්වේ. එහෙනම් ඒ විදිහටම තියෙනවා දිව්‍ය ලෝකෙත්. එහෙනම් ඉහළින්ම දිව්‍ය ලෝකේ ඉන්නේ කවුද? මාර්ගඵල ලැබුපයි. චලසෝතපන්නේ සෝවන්. එහෙනම් සෝවන් නෙලා යන්නේ. ඉහළින්ම සැප විඳලා ඉහළින්ම ඉඳලා අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඉසිපතනේ මිගදාය දේශනා කරනකොට ඉතුරු මගඵල ලැබලා එතනින්ම පිරිණිවන් පාන්න පුළුවන්. ඔයත් අහලා තියෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනකොට මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් විතරයි සෝවාන් වුනේ. කොණ්ඩඤ්ඤ තාපසයා. 18 කෝටියක් නිවන් දැක්කා. ඒක අනිත් අය කවුද? දිව්‍ය ලෝකවල හිටපු දෙවිවරු රූපාවචර බ්‍රහ්ම ලෝකේ හිටිය බ්‍රහ්මයෝ. තේරෙනවද? එනං ඒක දැනගන්න දෙවියන් ඉන්න සම්මත ජීවිතයේ දිනුවට ආශිර්වාදයේ ලබාගත හැකි දෙවියන් විෂ්ණු දෙවියන් කතරගම දෙවියන් පත්තිනි මෑණියන් වැඩවසන වාද්ද මම දැකලා නැති හින්දා මේකට හරි උත්තරයක් දෙන්න බෑ. සහතික වශයෙන් දෙන්න පුළුවන් මම දැකලා තියෙනවා. දැකලා නැහැ. ඉන්න පුළුවන්. යම් යම් අය යම් යම් ප්‍රාර්ථනාවල් කරලා ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිදු කරගන්න පින් කරනවා. දැන් අපි අහලා තිනවා පත්තිනි අම්මා බුදු බව පතනවා කියලා. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කළා කාන්තාවකට මේ කරුණ පහක් තියෙනවා ලබන්න බෑ. මාර්යා වෙන්න බෑ. මහා බ්‍රහ්මයා වෙන්න බෑ. සක්විති රජ වෙන්න බෑ. සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න බෑ. බුදු වෙන්න බෑ. ඔය පහ ලබන්න බෑ. ඒතර පත්තිනි මෑණි බුදු බව පතනවා. හැබැයි ඒකට අවශ්‍ය කරන්නේ ශික්ෂාපදය රකින්න. පත්තිනි කිව්වේ ඒකයි. බුදු වෙයි. එතකොට තුන්වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරලා යයිගා භවයේ පිරිමි ආත්ම භවය ලැබනවා. එතන ඉඳලා 30 ආකාරයකට පාරමිතා පුරලා බුදු වෙයි. බුදු වෙන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය කරන පිළිවෙතේ ඉන්න ඕනේ. ප්‍රතිපදාවේ ඉන්න ඕනේ. පත්තිනි මෑණිය ප්‍රාර්ථනා ඉටු කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට විෂ්ණු දෙවියන් ඉන්න පුළුවන්. හැබැයි
පිහිට වෙන්නේ අඩුමාසයෙන් පන්සිල්වත් තියෙනවනේ. යේ ගහට්ට පුඤ්ඤකරා සීලවන්තෝ උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලී කිවා. කවුද? සක්‍ර දේවේන්ද්‍රයා. එයාගේ ඩ්‍රයිවර්නේ මාතලී. තර වාහනයට නගින්න ලෑස්ති වෙලා මේ පෘථිවිය පැත්තට හැඳලා අද්ද කුසල වැඳා. එතකොට තමයි යහුවේ. මේ දිව්‍ය ලෝක හයෙම ඉන්න අය ඔබ වහන්සේට වැඳුම් පිදුම් කරන ඔබ වහන්සේ මේ කාටද වඳින්නේ කියලා. මම තමයි කිව්වේ යේ ගහට්ට පුණ්‍ය කරා. ගියේ ගහට්ට ගෘහ ජීවිත ගත කරන පුණ්‍ය කරා පින්දම් කරන. යේ ගහට්ට පුණ්‍ය සීලවන්ත උපාසක සිල්වත් උපාසක පිරිසක් ඉන්නවා. යේ ගහට්ට පුණ්‍ය කරා සීලවන්ත උපාසක ධම්මේන ධාරම් පෝසෙන්ති. එයත් ධර්මය ධාරණය කරගෙන ඉන්නේ. ඒකෙන් පෝෂණය වෙලා ඉන්නේ. තේ නමස්සාමි මාතලි මම එයාට নমস্কার කරනවා. එහෙනම් කවුද নমস্কার කරන්නේ? ඒතර අපි ගිහිල්ලා ඉල්ලන්න ඕනේ නෑනේ. අද් දෙක තියලා වට්ටියක් මාක් හරි දීලා අපි ඉල්ලන්න ඕනේද? අපි මොකද්ද කරන්න ඕනේ එතකොට? දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණය, දෙවියන්ගේ වන්දනාව ඒකට අපි මොනවද කරන්න ඕනේ? යේ ගහට්ට පුණ්‍ය කරා. පින්දහම් කරා. සීලවන්ත උපාසක සිල්වත් උපාසක උපාසිකාවන් ඉන්න. ඒක ස්වාමීන් වහන්සේලාත් නෙමෙයි මේ කියන්නේ සිල්වත් උපාසක උපාසිකාවන්. සීලවන්ත උපාසිකා. ධම්මේන ධාරං. ඒගොල්ල ධර්මය දරනවා. ඒකෙන් පෝෂණය වෙලා ඉන්නේ. තේ නමස්සාමි මාතලි. මම එයාලට නමස්කාර කරනවා. ඉතින් සාක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ දිව්‍ය ලෝක හයම පාලනය කරන කෙනානේ. ඉතින් එයාත් නමස්කාර කරනවා නම්, එයා වන්දනා කරනවා නම්, ඉතින් අපි කාගෙන් මොනවද ඉල්ලන්නේ? ඉල්ලන්නෝනේ. එහෙනම් ආරක්ෂාව තියනද? තියෙනවා. කාටද තියෙන්නේ? අයියෝ ආටානාටි සූත්‍රයේ තියෙන්නේ. වෛශ්‍රවණ දුසරාෂ්ට්‍ර විරුඩ විරූපක්ෂ කියන හතර දෙනා ඇවිල්ලා කිව්වනේ. අර තුන් දෙනා පැත්තක තියලා වෛශ්‍රවණ ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කිව්වනේ. පාණාතිපාතා වේරමණී ධම්මං දේශේති. ඔබ වහන්සේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා ධම්ම දේශනා කරනවා කිව්වා. ඔකට කැමැතියක්වත් ඉන්නව අකමැතියක්වත් ඉන්නව කිව්වා. නැද්ද? මනුෂ්‍ය ලෝකෙත් ඉන්නවනේ. ඕකෙන් වලකින්න කැමැති අයත් ඉන්නව, ඕක කරන්න කැමැති අයත් ඉන්නව. ඒතර වෛශ්‍රවණ කියනවා, ඕකෙන් වලකින අය අපි රකින්නවා. ඕකෙන් වලකින අය අපි රකින්නවා. අදින්නා දානා වේරමණීය ධම්මං දේශේති. ඔබ වහන්සේ දේශනා කරනවා අන්නයි සතු දේවල් හොරෙන් ගන්න එපා කියලා. ඕකට කැමැතියක්වත් ඉන්නව කිව්වා, අකමැතියක්වත් ඉන්නව කිව්වා. නැද්ද? මනුෂ්‍ය ලෝකෙත් නැද්ද? ඉන්නවා. හැබැයි අපි රකින්නවා. කාවද? පිළිපදින අය. ධර්මදේශන අවසන් කරන කාලය ඉවරයි දැන්. පැයකට තිබෙන කිව්. කාමේසු මිච්ඡාචාර වේරමණීය ධම්මං දේශේති. ඔබ වහන්සේ දේශනා කරන වැරදි කාමසේවණයන් ගැන වළකින්න කියලා. හැබැයි ඔකට කැමැතියක්වත් ඉන්නව අකමැතියක්වත් ඉන්නවා කියලා. මනුෂ්‍ය ලෝකෙත් ඉන්නවනේ. ඔකට කැමැතියක්වත් ඉන්නවනේ. අකමැතියක්වත් ඉන්නවා. ඒතර කාවද රකින්නවා කිව්වේ? අපි රකින්නවා. ඔබ වහන්සේගේ ධර්මය අනුව පිළිපදින අය අපි රකින්නවා. කවුද රකින්නේ? සතරවරන් දෙවිවරු. ඒකවල තමයි සියලු දෙනාම. ගන්ධබ්බ සේනාව, කුම්බණ්ඩ සේනාව, යක්ෂ සේනාව, නාග සේනාව. ඒ සියලු සේනාවන් පාලනය කරන්නේ හතර දෙනා. එයාලගේ අනට යටයි ඒ සියලු දෙනා. එහෙනම් ඒ හතර දෙනා රකින්නවා නම් ඉතින් ආයි තව මොකටද? කාගෙන්වත් ඉල්ලන්නේ. ඒතර කාවද රකින්නේ? මුසාවාදා වේරමණීය ධම්මං දේශේති. වහන්සේ දහම් දේශන බොරු කීමෙන් වළකින්න කියලා. ඔකට කැමැතියක්වත් ඉන්නවා කියලා අකමැතියක්වත් ඉන්නවා කියලා. මනුස්සයෙක් ඉන්නවනේ කැමැති අකමැති. වහන්සේ දේශනා කරන සුරාමේරේ මජ්ජපම දාන වේරමණීය ධම්මං දේශේති. වහන්සේ දහම් දේශන මේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වළකින්න කියලා. ඔකට කැමැතියක්වත් ඉන්නවා අකමැතියක්වත් ඉන්නවා කියලා. මනුස්ස ලෝකෙත් ඉන්නවනේ. ආ ඒ රකින්න කිව්වේ කාද? පිළිවෙතේ ඉන්න අය රකින්න. හරිද? දායකත්ව ප්‍රදීප් සඳරුවන් මහතා විසින් එතුමාගේ 32 ජන්මදිනය වෙනුවෙන් සියලු සත්යන්ගේ හිතසුව පිණිස මෙම උතුම් ධර්ම දානය ප්‍රඥානාරිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැති දායකත්වයේ දරලා තිනවා. අරමුණ තිරෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාරය වේවා. සුජීවත්ව සිටින පී මාලනී මෑණියන්ට
ඩීපී සේනාරත්න පියාණන්ට සහ ඩීපී ඉන්දිකා මදුවන්ති සේනාරත්න සහෝදරියටත් දායකත්වය දැක්වූ ප්‍රදීප් සඳරුවන් සේනාරත්න මහතා ඇතුළු මව්පිය දෙපාර්ශ්වයේ සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමටත් තමා මහ නිවන් සුව අවබෝධ වීමටත් මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. වසර 5කට පෙර මිය ගිය සහෝදරයා වන ඩීපී මහේෂ් ඉන්දික සේනාරත්න මහතාට අමා මහ නිවන් සුව අවබෝධ වීමට මේ පින් හේතු වාසනා වේවා. මිය ගිය ඩීපී කරුණාවතී නැන්දා කිරියම්මා වන මේරිනෝනා මහත්මිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු උසල් ලැබී තව තවත් සියලු දෙනා වෙනුවෙන් ධර්මය දේශනා කිරීමටත් අමා මහ නිවන අවබෝධ වීමටත් මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා. සියලු සත්වෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපමණ සත්‍යයන්ගේ සංසාර දුක නිවාලමින් අමාගත් ගග තව බොහෝ කල් ගලා බසිත්වා. ඒ අරමුණු, ඒ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. මෙතෙක් වේලා රැස් කරගත්තනම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ නම් සඳහන් කළ නොකළ තවත් ඥාතීන් නැත්නම් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියන ගාථාව කියන දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.